ගරු ස්වාමීන් වහන්ස, බුද්ධ වන්දනාවෙන් අනතුරුව දෙවියන්ට පින් අනුමෝදන් කරන විට ශක්‍ර දෙවියන්ට සතරවරම් දෙවියන්ට අපි පින් අනුමෝදන් කළ යුතුද? මෙහිමයි නෝන, ඒක එක එක්කනාගේ ඉන්ද්‍රිය ධර්මයන් දියුණුවේ ප්‍රමාණයට මතයි වැටෙන්නේ. දැන් මගේ ගිහි කාලේ මං දෙවියන්ට පින් දෙද්දි මට ඉලක්ක වෙන්නම කතරගම දෙවියෝ. තේරෙනවද? දෙවියන්ට පින් දෙද්දිම ඉලක්ක වෙන්නම කතරගම දෙවියෝ. තේරෙන? රත්නපුරේ පැත්තට ගියාම අපි එතන සමන් දෙවියන්ගේ නම කියන පින් දෙනවා. ඒතකොට කැලණි පන්සලට ගියාම විභීෂණ දෙවියන්ගේ නම කියන පින් දෙනවා. ඒතකොට දේවිනුවරට ගියාම විෂ්ණු දෙවියන්ගේ නම කියන පින් දෙනවා. නමුත් ඊට වඩා දෙයක් අපිට එතන එවලේ දැනුනේ නැහැ. තේරෙනවද? නමුත් අපේ ඉන්ද්‍රිය ධර්මයන් දියුණු වෙලා ඉස්සරහට යනකොට නෝනා, දැන් අදත් මම හැමදාම බුද්ධ වන්දනාව කරනවා. ඒක භික්ෂුවකට අයිති දෙයක්. තේන් මොකද අපිට මේ මාර්ගය පෙන්වුවේ බුදුරජාන් වහන්සේ. එනිසා බුදුරජාන් වහන්සේට අපි කරගෙන ආවා වගේ බුද්ධ වන්දනාවක් කරලා අවසානයේ මං අනිවාර්යයෙන්ම දෙවියන්ට පින්. ඒ දෙවියන්ට මම පින් දෙන්නේ දෙවියන්ගෙන් ආරක්ෂාවක් මට අවශ්‍ය නිසා නෙමෙයි. දෙවියන්ගෙන් සත පහක ආරක්ෂාවක් මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද මං දන්නවා මගේ ජීවිතේ හොඳක් වුණත් නරකක් වුණත් ඒක මගේ කුසල්ලෝ අකුසල් සංස්කාරයක් මතයි විපාක දෙන්නේ. ඒ නිසා මම දෙවියන්ට පින් දෙන්නේ දෙවියන්ගෙන් ආරක්ෂාවක් බලාගෙන නෙමෙයි. නමුත් මම දෙවියන්ට පින් දෙන මොහොතේම මට එක පාට අරමුණු වෙන්නේ සක්‍රියා කියන තැනයි. ඊට පස්සේ සතරවරන් දෙවියෝ කියන තැනයි. ඊට පස්සේ සියලුම අල්පේශාක්‍ය මහේශාක්‍ය දෙවියෝ කියන තැනයි. ඉන් මෙහාට මම නම්ගම් වශයෙන් දෙවියෝ අරමුණු කරන්නේ. නමුත් මමත් නම්ගම් වශයෙන් දෙවියෝ අරමුණු කළා. නමුත් නෝන, අපේ ඉන්ද්‍රිය ධර්මයන් දියුණු වෙනකොට සද්ධර්ම ශ්‍රවණය මේවා හරහා ඉස්සරහට යනකොට මෙන්න අපිට පේනවා කවුද මේ ශාසනයේ බාරකාරීත්වයන් දරන්නේ කියලා. තේරෙනවද? කවුද මේ දෙවියෝ? කවුද මේ පල්ලෙහා ඉන්න දෙවිවරු? කවුද මනුස්ස ලෝකේ ඉන්න දෙවිවරු? කවුද මේ මනුස්ස ලෝකේ යම් දෙවි කෙනෙක් ඉන්නවා නම් නෝනා, යම් යක්ෂ සම්‍යක් දෘෂ්ටියට පත්වෙච්ච යක්ෂ සේනාධිපතියෙක් ඉන්නවා නම් ඒ සෑම කෙනෙක්ම සතරවරන් දෙවියන්ගෙන් වරන් ගත්ත කෙනෙක්. එහෙනම් සතරවරන් දෙවියන්ගෙන් වරන් ගත්තා නම් අපි මේ පල්ලෙහා ඉන්න දෙවි කෙනාටද කියන එකේ වටිනාකම තියෙන ඉහළ ඉන්න දෙවි කෙනාටද? ඒත් එහෙම ඒකත් අපි ඉන්ද්‍රිය ධර්මයන් දියුණුවනකොට අපි ඒවට නැగిලා ඉහළට යනවා. ඒ නිසා මේ මොහොතේ දෙවියන්ට පින් දෙද්දි මට එක පාට සක්‍රියා සීපත් වෙන්නේ සතරවරන් දෙවියෝ ඊළඟට. නමුත් නෝනා, මේ දෙවිවරුන්ට අපේ පින් අවශ්‍ය නැහැ. ඒක තේරුම් ගන්න ඕනේ. අපේ පින අවශ්‍ය නැහැ. නමුත් අපි දක්ෂ වෙන්න ඕනේ ඒ දෙවිවරු නිසායි මේ ශාසනය මේසා රැකිලා තියෙන්නේ. තේරෙනවද? මේ ශාසනය රැකිලා තියෙන එක හේතුවක් දෙවිවරු. දෙවෙනි හේතුව තමයි උතුම් උපසම්පදා භික්ෂුන් වහන්සේලාගේ ප්‍රාතිමෝක්ෂ සීලේ ශක්තිය. එතකොට දෙවියන් ඒසා ශාසනික සේවයක්, ඒසා ශාසනික ඇල්මකින් කටයුතු කරද්දී අපි පින් දෙන්නේ උන්වහන්සේලාට දැකලා සතුට වෙන. මොකද උන්වහන්සේලා දිව්‍ය සෝතෝස්සේ, දිව්‍ය චක්කුෝස්සේ අපි වහනවා, අපිව දකිනවා. තේරෙනවද? ඒ නිසා උන්වහන්සේලා සතුට කරන්න, උන්වහන්සේලාට ශක්තියක් දෙන්න, උන්වහන්සේලාට මාර බලවේගයක ශක්තිමත් වූ ඉස්සරහට ගිහිල්ලා මේ ශාසනය සුරක්ෂිත කරන්න කියන තැන ඉඳලයි අපි දෙවියන්ට පින් දෙන්නේ. ඉන් එහා පින්වතුල්ලා කැමති කෙනෙකුට තමන්ගේ කැමති අවස්ථාවයන් කියලා දෙවියන්ට පින් දෙන්න පුළුවන්. නමුත් විශේෂයෙන්ම මේ ශාසනික ආරක්ෂාව උදෙසා දැන් මට මතකයි එක මහත් එක්ක ඇවිල්ලා කිව්වා, මං කතරගමට යනකොට එක්කෙනෙක් ඉඳගෙන දේවාලයක් ඉස්සරහා සෙත් කවියක් කියනවා. මේක ඡන්දෙට ඉස්සෙල්ලා තමයි කියලා තියෙන්නේ. ඒ සෙත් කවියේ ඒ දේවාලයේ මහත්තයා කියනවලු, මේ මගේ ආතුරයාට වැරදි කළානම් දෙවියනේ සමාව වෙන්න, ආයිමත් වැරදි කරන්නේ නැහැ කියලා පොරොන්දු වෙනවා, මගේ මේ ආතුරයාව ජයග්‍රහණය කරලා දෙන්න කියලා. මේ මහත්තයා පැය ගාණක් කන්නලව් කරනවලු ඔර පුංචි දේවාලයක් ඉස්සරහට දෙලා. තේරෙනවද? නවනෝනා, ඒ පුංචි දෙවියන්ට කරන්න පුළුවන් දෙයක් නැහැ. තේරෙනවද? ඒ පුංචි දෙවියාට කරන්න පුළුවන් දෙයක් නැහැ. නමුත් ලෝභ දේශ මෝහයන් නිසා අපි දුර්වල වුණා නම්, අපිට තේරෙනවා නම් අපි නිවැරදි වෙනවා කියලා ඒවා කියන්න ඕනේ සක්‍රයාටත් සතරවරන් දෙවියන්ටත් අරමුණු කරා. මොකද ඒගොල්ලෝ තමයි මේ සියල්ලටම නායකත්වයේ දරන.